උතුරු යුද පෙරමුණට පහර දීමට පැමිණෙන මුහුදුකුටි බෝට්ටු විනාශ කිරීමට වන්නේ මෙහෙයුමේ නිරත රණවිරුවෝ සමත් වෙති. පුදුමාතල ආරක්ෂක වළල්ලට පහර දීමට පැමිණෙන මුහුදුකුටි යාත්‍රා පෙළකට ඊයේ ප්‍රහාර එල්ල කෙරිණ. මුහුදුකුටි අලුයම පහට පමණ මෙම ප්‍රහාර එල්ල කළහ. මේ පිළිබඳ රූපවාහිනිය අමල් සමන්තගෙන එන වාර්තාවක්. පනස්පා සේනාංකයේ 553 බල සේනාවට අයත් 6 වන පාබල සහ 7 වන විජේබා යන රෙජිමේන්තුවල ප්‍රහාර හමුවේ ආපසු ගැඹුරු මුහුදට ගිය මුහුදුකොට යාත්‍රා සමූහය කැමරාවට හසු වුණේ මෙලෙසින්. අලුයම එල්ල කළ ප්‍රහාරයෙන් බෝට්ටුවක් විනාශ වී ගිලී ගොස් තිබුණා. හතරවන ගැමුණු හේවා බලඇණිය මෙම බක්තශිකාන් වර්ගයේ මිසයිල් ප්‍රහාරය එල්ල කළේ මුහුදේ නවතා තිබූ මුහුදුකොට යාත්‍රා කිහිපයක් වෙතයි. එය කිලෝමීටර 4කට ආසන්න දුරක් ගමන් කොට නිශ්චිත ඉලක්කයේදීම පුපුරා ගිය අයුරුයි ඔබේ දුටුවේ. ඉන් මූදුකොටි රැසක් විනාශ වී සහ තුවාල ලැබූ බව තහවුරු වී තිබෙනවා. මූදුකොටින් ගේ ප්‍රහාරක යාත්‍රා 25කට අධික සංඛ්‍යාවක් උදුමාතල නුතුරු වෙරළ තීරයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් දැකගත හැකි වුණා. 55 සේනාංකයේ පාබල බලයනිවල ප්‍රහාරයන්ට මුහුණ දිය නොහැකි ත්‍රස්තවාදීන් දැන් උත්සාහ කරන්නේ කෙසේ හෝ මුහුදෙන් ප්‍රහාරයක් එල්ලකොට ආරක්ෂක වළල්ල බිඳ දැමීමටයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම එල්ල වූ මුහුදුකොටි ප්‍රහාර රැසක් ව්‍යර්ථ කිරීමටත් හමුදා බටපිරිස සමත් වුණා. 55 සේනාංක අධිපති බ්‍රිගේඩිය ප්‍රසන්නද සිල්වා පවසන්නේ දිවා රාත්‍රී පුරාම මුහුදු වෙරළ තීරයේ ආරක්ෂාව පිළිබඳ නිලධාරීන් හා සෙබළුන් දැඩි විමසිල්ලෙන් යුතුව ක්‍රියා කරන බවයි. මුහුදු කොටින්ට සිය ක්‍රියාකාරකම් සඳහා තවත් ඉතිරි වැත්තේ සාමාන්‍ය ජනතාව රැඳී සිටින යුද මුක්ත කලාපයට අයත් වෙරළ සීමාව පමණ තවත් කොටි ත්‍රස්තවාදීන් සතුව තිබූ යුද ටැංකියක් විනාශ කිරීමට ආරක්ෂක හමුදාව සමත් වෙති. වන්නේ මෙහිමේදී එල්.ටී.ටී.ඊ. යුද ටැංකියක් විනාශ කළ ප්‍රථම අවස්ථාව මෙයයි. පොදුකුඩේරේ පොයරණපලේ දකුණු ප්‍රදේශයේදී එල්ල කළ ප්‍රහාරයකින් යුද ටැංකිය විනාශ වූ බව ඒ සිටින අප විශේෂ වාර්තාකරු සමන් කුමාර රාමවික්‍රම පවසයි. එල්.ටී.ටී.ය පුදුකුඩු ඉරිප්පු අවසන් සට ඕන් සතුව ඉතිරිව තිබූ ප්‍රධානතම යුද උපකරණ ලෙස යුද ටැංකි දෙකක් ඉක් දින කිහිපය පුරාම හමුදාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදාගත්තා. බ්‍රිගේඩිය ශවෙන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකයේ බටපිරිස් එල්.ටී.ටී.ඒ එම යුද ටැංකියක් අද උදෑසන විනාශ කරනු ලැබුවා. ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානාවල සහයද මේ සඳහා ලැබුණා. ප්‍රබල බර අවි යොදා ගැනීමෙන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් යුද ටැංකියේ රෝද ඉහළට එසවන ලෙස එය පෙරළී ගොස් එල්ල කළ ප්‍රහාරයේ ප්‍රබලත්වය එයින්ම පැහැදිලියි. යුද ටැංකිය තුළ සිටි එල්.ටී.ටී.ඊ. සමාජිකයන්ද පිළිස්සීමිය ගොස් වන්නේ මෙහිමේදී හමුදාව එල්.ටී.ටී.ඊ. සතු වූ යුද ටැංකියක් අත්පත් කරගත් ප්‍රථම අවස්ථාව මෙයයි. 58 වන සේනාංකය විනාශ කරනු ලැබුවේ මේ ආකාරයේ යුද ටැංකියක්. मध्यस्थान මෙම කන්ටේනර් බංකර පද්ධතිය ඇත්තටම හදලා තියෙන්නේ පොළොව යටට හරලා කන්ටේනර් බංකර කන්ටේනර් ඇතුළට බස්සලා පොළොව යටට බස්සලා ඒත් එක්කම ඒකේ ආරක්ෂාව සඳහා විශාල දැව කොටන් වටේට යොදලා ඒ වටේට වැලි කොටන් යොදලා ආරක්ෂාව යොදලා තියෙනවා. බහනු හා දීපන් යන එල්.ටී.ටී.ඊ. නායකයන් දෙදෙනා අද සවස් වන තුරුම මෙම කඳුර රැක ගැනීමට මෙහි රැඳී සිටියා. දැඩි කාලයක් ආශ්‍රමයක් කැපකොට මෙවැනි කඳවුරක් නැවත සකස් කර ගැනීමට එල්.ටී.ටී.ට කාලය හෝ ශ්‍රමය දැන් ඉතුරු නැහැ. එම නිසා කෙසේ හෝ මෙම කඳවුර රැක ගැනීම එල්.ටී.ටී.ඒ. ආරමුණ වුණා. ඊයේ රාත්‍රියේ සිට අකණ්ඩව ඒ සඳහා සටන් වැදුණා. එහෙත් යුද හමුදා බටපිරිස් කඳවුර වටකොට උපක්‍රමික ලෙස දැඩි ප්‍රහාර එහි රැඳී සිටි එල්.ටී.ටී.ඒ. සමාජිකයන්ට එල්ල කළා. එල්.ටී.ටී.ඒ. නායකයන් යුද මුක්ත කලාපයට පලා ගිය අතර
තවත් සමාජිකයෝ 15ක් පමණ හමුදා ප්‍රහාර වලින් මරුමුට පත් වුණා. කඳුරේ පොළව යට ආයුධ හෝ වෙනත් වැදගත් යමක් සංගවා ඇති බවටද යුද හමුදාව සැක කරනවා. ඊට ප්‍රධාන හේතුව ඝන යකඩ තහඩු යොදා පොළව මත පිටින් වසා ඇති උමන් දොරටුවක් මෙහිදී හමු වීමයි. මෙමෙනි ආරක්ෂිත කන්ටේනර් බංකර මෙහිම් මධ්‍යස්ථාන 15ක් පමණ මෙම කඳුරු භූමිය පුරා දැකගත හැකි. පුදුකුඩිරිප්පු අවසන් සටනේ එල්ටීටී නායකයන් අවසන් වරට රැඳී සිට ඇත්තේ මෙම ස්ථානයේ බව පැහැදිලි. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම පුදුකුඩිරිප්පු සිට. අවසන් සටනේ තීරණාත්මක ප්‍රහාර මාලාව දියත් කරන 58 වන සේනාංකය අද දිනෙත් එල්ටීටී ත්‍රස්වාදීන් රැඳී සිටින අවසන් බිම් කඩ වෙත ඉතා සැලසුම් සහගතව ප්‍රහාර එල්ල කළා. ගුවන් හමුදාවේ සහයද සහිතව නවීන තාක්ෂණයේ යොදා ගනිමින් සතුරා සිටින ඉසව්වන් නිරීක්ෂණය කළේ මේ ආකාරයෙන්. 58 වන සේනාංක අධිපති බ්‍රිගේඩිය ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ දැන් එල්ටීටී ත්‍රස්වාදීන්ගේ අවසන් දොරකඩ වෙත තම සේනාංකයේ බටපිරිස් පැමිණ ඇති බවයි. එල්ටීටී ග්‍රහණයෙන් මිදී තව දුරටත් සිවිල් වැසියන් රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණෙනවා. ඔවුන් පැමිණෙන්නේ යුද මුක්ත කලාපයේ සිටයි. අද දිනේ 500කට ආසන්න සිවිල් වැසියන් පිරිසක් හමුදාව සොයා පැමිණියේ එල්ටීටී වෙඩි ප්‍රහාර මැදින්. ඔවුන් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතින් දෙදෙනෙක්ද සිටියා. කොටි සංවිධානය වන්නියේ විවිධ ප්‍රදේශවල පවත්වාගෙන ගිය කොටි පොලිසි දැන් පුදුකුඩිරිප්පු සටන් බිමෙන් මතුවනවා. මේ කොටි පොලිසිය සොයාගත්තේ 58 වන සේනාංකයේ 8 වන ගජබා රෙජිමේන්තුවේ බටපිරිස් විසින්. මේ කොටි කඳවුරු නිරීක්ෂණය කිරීමේදී අපට තහවුරු වන්නේ එල්ටීටී සංවිධානය දිනෙන් දින ලබන පරාජයයි. එල්ටීටී ත්‍රස්වාදීන් මේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සියලුම බල කඳවුරු එවැගේම ඔවුන්ගේ පොලිසිය එවැගේම ඔවුන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථාන දැන් සියල්ලම අත්හැරීමට සිදු වී තිබෙනවා. ඒ බව තහවුරු වන්නේ මේ කොටි පොලිසිය තුලින් හමු අධිබල තිබු පුරණද්‍රව්‍ය, අත් බෝම්බ, ක්ලීමෝ බෝම්බ ඇතුළු යුද උපකරණ වලින්. එල්ටීටී ත්‍රස්වාදීන්ට සිය අවි ආයුධවත් රැගෙන යාමට දැන් කාල වේලාවක් නැහැ. ඔවුන් ඒවා රැගෙන ගියත් ඒවා තබා ගන්නටවත් ඔවුන් සතුව බල ප්‍රදේශ දැන් ඉතිරි වී නැහැ. අවසන් සටනේ මේවන විට ගත වෙමින් තිබෙන්නේ තීරණාත්මක දින කිහිපයයි. පුදුකුඩිරිප්පු එල්ටීටී අධිආරක්ෂිත කලාපය වශයෙන් හැඳින්වු මේ බල ප්‍රදේශයේ දැන් ඔවුන්ට 95%ක ප්‍රදේශයක් අහිමි වී තිබෙනවා. දැන් යුද හමුදාවේ 58 වන සේනාංකය මේවන විට එම ඉතිරි ප්‍රදේශ වෙතත් ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ. ශානකත් සිල්වා පුදුකුඩිරිප්පු සටන් බිමේ සිට.